හැටවසරක අභිමානනීය විදුලකර පරම්පරාවේ විද්‍යාර්ථීන් වැඩිම පිරිසක් උපාධිය හදාරන පීඨය වන්නේ සමාජීය විද්‍යාපීඨයයි. ඔබගේ උපාධිය ආරම්භ කිරීමට ප්‍රථම වසරේදී ඔබ විසින් විෂයන් 3ක් තෝරාගත යුතු අතර එම විෂයන් සමාජීය විද්‍යාපීඨයෙන් හෝ මානව ශාස්ත්‍ර පීඨය නියෝජනය කරමින් තෝරා ගැනීමේ හැකියාව ඔබට තිබෙන බව මේ වන විට ඔබ හොඳින්ම දන්නවා. සමාජීය විද්‍යාපීඨය යටතේ ක්‍රියාත්මක අධ්‍යයනාංශ 12ක් මගින් ප්‍රධාන විෂයමාලා 18ක් ක්‍රියාත්මක වන අතර ඉන් විෂයමාලා 17ක් අතරින් ඔබගේ ප්‍රථම වසර විෂය ත්‍රිත්වය තෝරා ගැනීමේ හැකියාව ඔබ සතුයි. මේ පැහැදිලි කිරීම එම අධ්‍යයනාංශ සහ විෂයමාලාවන් පිළිබඳවයි. මෙහිදී ඔබගේ ශිෂ්‍යත් පුතේ සඳහන් විෂය කාණ්ඩ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව අපි ඔබට මතක් කරනවා. පුරාවිද්‍යා අධ්‍යයනංශය. මෙම අධ්‍යයනංශයේ මගින් ප්‍රධාන විෂයමාලා 3ක් පවත්වාගෙන යනවා. පුරාවිද්‍යාව, සංචරණය සහ සංස්කෘතික සම්පත් කළමනාකරණය සහ මානව විද්‍යාව එම විෂයමාලාවන් තුනයි. ප්‍රථම වසරේදී ඔබට පුරාවිද්‍යාව විෂය සහ සංචරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණ විෂය හෝ මානව විද්‍යාව යන විෂයන් දෙකෙන් එකක් තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. එම විෂය තෝරා ගැනීමේදී විෂයට අදාළ පූර්ව සුදුසුකම් පිළිබඳව සොයා බැලින්නේ නැහැ. ආර්ථික විද්‍යා අධ්‍යයනංශය. සමාජීය විද්‍යා පීඨයේ පැරණිතම අධ්‍යයනංශයක් වන මෙම අධ්‍යයනංශය මගින් ආර්ථික විද්‍යා විෂය හැදෑරීමට ඔබට හැකියාව පවතිනවා. එම විෂය තෝරා ගැනීමේදීද විෂයට අදාළ පූර්ව සුදුසුකම් පිළිබඳව සොයා බලන්නේ නැහැ. භූගෝල විද්‍යා අධ්‍යයනංශය. මෙම අධ්‍යයනංශයේ මගින් භූගෝල විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය යන විෂයමාලාවන් දෙක පවත්වාගෙන යනු ලබනවා. විෂයට අදාළ පූර්ව සුදුසුකම් පිළිබඳ සලකා බැලීමකින් තොරව මෙම විෂය තෝරා ගැනීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. ඉතිහාස අධ්‍යයනංශය. කැලණිය විශ්වවිද්‍යාලයේ පැරණිතම අධ්‍යයනංශයක් වන මෙම අධ්‍යයනංශය මගින් ඉතිහාස විෂය තෝරා ගැනීමට හැකිවන අතර ඒ සඳහාද විෂයට අදාළ පූර්ව සුදුසුකම් සලකා බැලෙන්නේ නැහැ. ජාත්‍යන්තර අධ්‍යයනය අධ්‍යයනංශය. මෙම අධ්‍යයනංශය මගින් ජාත්‍යන්තර අධ්‍යයනයේ විෂය හැදෑරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. පූර්ව අවශ්‍යතා සැපිරීමකින් තොරව මෙම විෂයද තෝරාගත හැකි. පුස්තකාල හා විඤ්ඤාපන විද්‍යා අධ්‍යයනංශය. මෙම අධ්‍යයනංශයේ මගින් පුස්තකාල හා විඤ්ඤාපන විද්‍යාව විෂයමාලාව පවත්වාගෙන යනු ලබන අතර පූර්ව අවශ්‍යතා සම්පූර්ණ කිරීමකින් තොරව ඔබට මෙම විෂයද තෝරා ගැනීමේ හැකියාව පවතිනවා. ජනසන්නිවේදන අධ්‍යයනංශය. මෙම අධ්‍යයනංශයේ මගින් ජනසන්නිවේදනය සහ මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණය යන විෂයමාලා දෙක පවත්වාගෙන යනු ලබනවා. මෙම විෂයමාලා ද්විත්වයේම හැදෑරීම සඳහා පූර්ව සුදුසුකම් සපුරාලීම අවශ්‍ය නොවන අතර විෂයන් දෙකෙන් එකක් පමණක් ඔබේ කැමැත්ත අනුව ප්‍රථම වසරේදී තෝරාගත හැකි. දර්ශන අධ්‍යයනංශය. කැලණිය විශ්වවිද්‍යාලයේ ආරම්භයත් සමගම බිහි වූ අධ්‍යයනංශයක් වන මෙම අධ්‍යයනංශය මගින් දර්ශනය සහ මනෝවිද්‍යාව යන විෂයන් පවත්වාගෙන යනු ලබනවා. මූලික අවශ්‍යතා සපුරාලීමකින් තොරව මෙම විෂයන් ද්විත්වයේම තෝරා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. මෙම අධ්‍යයනංශයේ මගින් පවත්වාගෙන යනු ලබන සාමය හා ගැටුම් निराකරණ විෂය සාමාන්‍ය ප්‍රවේශයේ යටතේ පැමිණි ඔබට තෝරා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දේශපාලන විද්‍යා අධ්‍යයනංශය. මෙම අධ්‍යයනංශයේ මගින් දේශපාලන විද්‍යා විෂය ඔබට තෝරා ගැනීමට හැකිවන අතර එහිදී පූර්ව අවශ්‍යතා සපුරාලීමකින් තොරව එම විෂය තෝරා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. සමාජ විද්‍යා අධ්‍යයනංශය. සමාජ විද්‍යා විෂයමාලාව පවත්වාගෙන යනු ලබන අතර විෂයට අදාළ මූලික සුදුසුකම් සපුරාලීමකින් තොරව එම විෂය ප්‍රථම වසරේදී ඔබට තෝරාගත හැකි. සමාජ සංඛ්‍යානය අධ්‍යයනංශය. මෙම අධ්‍යයනංශය යටතේ සමාජ සංඛ්‍යානය විෂය ඔබට තෝරාගත හැකි අතර පූර්ව අවශ්‍යතාවක් වශයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිත විෂය සඳහා අවම වශයෙන්
සී සාමාර්ථයක් ලබා තිබීම අත්‍යවශ්‍ය වෙනවා. ක්‍රීඩා විද්‍යා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යනංශය. මෙම අධ්‍යනංශයේ මගින් ක්‍රීඩා හා විශ්‍රාන්ති කළමනාකරණ විෂය තෝරා ගැනීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. එම විෂය තෝරා ගැනීමේදී කිසිදු මූලික අවශ්‍යතාවක් පිළිබඳ සලකා බැලින්නේ නැහැ. ප්‍රථම වසරේදී ඔබ තෝරා ගන්නා විෂය ත්‍රිත්වය අතරට සමාජීය විද්‍යා පීඨය හෝ මානව ශාස්ත්‍ර පීඨයට අයත් එක් විෂයක් විෂයන් දෙකක් හෝ විෂයන් ත්‍රිත්වයම තෝරා ගැනීමේ හැකියාව පවතිනවා. ප්‍රථම වසර අවසානයේ ඔබ ලබා ගන්නා ලකුණු මට්ටම අනුව ඒ ඒ විෂයට අදාළ ගෞරව උපාධිය සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා.